සම්මා සම්බුදු සරණයි ඔබසිියලුමුම දෙනාට. ජෑමගේ ප්‍රථ්‍යව්‍යක්ෂා අනුගමනය කරන ඔබ සැබෑ බෞද්ධයකු විදිහට දෛනික බුද්ධ වන්දනාවේ දැන බවපි දන්නවා. ඒත් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස මේ ආකාරයෙන් අප නමස්කාරය ආරම්මකොට අවසානයේ දක්වා බුද්ධ වදනාවේදී සෙහය පවත්වවා ගන්නේ අප අතරින් කී දෙනෙක්ද අප භාග්‍යවත් වූ බුදුන් වහන්සේට අරහත් වූ බුදුන්හන්සේට මා නමස්කාර කරමියන්ුවෙන් මෙනෙහි කරන්නේ කීයෙන් කී දෙෙනෙක්ද රාසිංවත් පවුනොකරන කෙළෙස් තොරු කළ පිදීමහි සුදුසුවන්න වූ අරහංගුණේ පිළිබඳව අප කී දෙනෙක් සිතනවාද. අප මෙනෙහි කිරීමකින් තොරව කරන්න වූ හිස් අදහසකින් සිදු කරන්නවූ සියලු ක්‍රියා කර්මයකින් තොරයි. එසේ නම් ඒ බුද්ධ වන්දනාවෙන් අපට කුසලයක්ත්තුව වන්නේ නෑ. නිසි සිහියෙන් යුතුව බුද්ධාන්දඳාව සිදු කිරීමේ වැදගත්කම පිළිබඳව. එවිතරක් නෙමෙයි. පංචශීලය ආරක්ෂා කර ගැනීමට අප උත්සාහ කිරීමේ වැදගත්කම පිළිබඳව. කරණය මෙත්ත සූත්‍රයෙන් අපට ලබාගතයකි ගොුණංග පිළිබඳව, අපනායකස්වාමීන් හන්සේ මේ අලුත් සතියේ සතිආරම්බේදී අප වෙනුවෙන් අප වෙනුවෙන් මහා කරුණාවෙන් අප වෙනෙන්න් දේශනා කරනට සෝදානම්. අපනායක ස්වාමීන් වහන්සේට මාගේ පාදනමස්කාරපපුූර්ුවක ගෞරවය එපුද කරනවා. සාධූ, සාධූ සාදූ. අදදින ජයමග ප්‍ර්‍යවේක්ෂා ලොවපුරා විසුරුව ඇහැරමි සඳහා උතුම් ධර්මදායකත්ව යනුවෙන් සඳහන් කරතිබෙන්නේ පිටිපන උතුර හෝමාගම පදිංචි සැදහැති දායකාාවක් යනුවෙන්. එසේනම් මාගේ මේ පාදන මස්කාරපූර්ුවක ගෞරව නි්‍යආරාධනය අප නායක ස්වාමීින් වහන්සේට ඔබ අපකිරහි කරුණාවෙන් ජයමගේ ප්‍ර්‍යවේක්ෂා දේශනාව ආරම්භ කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්ස සාධූ 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 ධර්මස්රට පතමෙහි තිසරල් සහිත පංචසීලය සමාගනයට නස්කාරගයන් තුන්නද. නමුෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ බුද්ධන් සරණංගච්චහාමි

Tatmpi budhang sarenang gacahamami Tatyampi budhang sarenang gacai Tatyampi Damang sarenang gacahami Tatyampi Damang sarenang gacaami තතියම්පි සංගං සරණං ගච්චහාමි තතියම්පි සංහං සරණංගච්චාමි සරණාගමනං සම්පුණන් ආමභන්තේ පානාාතිපාතා වේරමණී සික්හපදං සමාධයාමි පානාාතිපාතා වේරමණී සිකාපදන් සමාධයාමි අදින්නාධානා වේර්මණී සික්කාාපදන් සමාධයාමි අදින්නාධානාවේර්මණී සිකාාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරා වේර්මණී සිකහාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරාවේර්මණී සිකාපදන් සමාධයාමි මසාවාදා වේර්මණී සිකහපදන් සමාධයාමි මුසාවාදාවේර්මණී සිහාපදන් සමාධියමී සුරාමීරය මජපමා දට්ඨානා වේරමනී සික්කහාපදන් සමාධයාමී සුරාමීරයේ මජ්ජපමා දට්ටානාවේරමණී සිකාපදන් සමාධයාමී තිසරණේන සද්ධින් පංචසීලං දම්මන් සාදුකං සුරක්්‍ය තංගත්තාපමාදේන සම්පාදී තබ්හන් ආමභන්තේ සමන්තා චක්කවාලි සුුවත්‍රාගච්චන්තු දීවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සද්ග මොක්කදන් දම්මසවන කාලු අයං පදංතා දම්මසවන කාලු අයං පදංතා දම්මසවන කාලු අයං පදංතා නමතස්ස භගතුවහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගෝතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගෝතුවරහතුෝ සම්මා සම්බුද්දස්ස අපමාදු අමත පදං පමාදුුව මච්චනෝ පදං අප මත්තානමී අන්තියේ පමත්තා යතා මතාති සදදා බුද්ධි සම්පන්න පින්නත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකරපු ආකාරයට අපේ ජීවිත සකස්කර ගැනීම සඳහා අපි නිබධ නිරතුරුව වෙහෙස වෙන්නට ඕනෑ අපේ ජීවිතවලට ඉක්මනින් ප්‍රමාද වෙන්න ඇතිව ක්මනිම්ම කළයුතු ේවල් තයෙනවනන්ඒ කළයුතු දෙවල් අපේ ජවිතර ඉක්මනින්ම එකතු කරගඩ ඕන කළයතු දෙවල් ඉක්මනින්ම කරණ්ඩ ඕනේ ඉති ඒ සඳහා තමයි ප්‍රමාද කියන එක බුදුරජාණන්සේ දේශනා කරේමිය පාර්ලෝගිය කෙනෙක් වගේ කියලා හරිද ඉතින් ඒක නිසාවෙන්ම අපි හැම වෙලාවකම් වගේ අප්‍රමාදීව කටයුතු කරන්න ඕන ලෞකික ජීවිතයතුන් අපි සාර්ථකව ඉදිරියට අරගෙන හන්ඩ වැඩගටයුතු සම්පාදනය කර ගණ්ඩ ඕන ධර්මික ඉතා සාර්ථක ජීවිතයක් ඒකම තමයි ලෝකෝත්තර ජීවිතයේ පද නම වෙන්නේ ලෞකික ජීවිතයේ සාර්ථක භාවය තමයි ලෝකෝතර ජීවිතයේ පදනම වෙන්න ඉතින් ඒක හින්දා තමයි අපි යෑමක වැඩසරහ නොස්සේ වැඩිපුර ලෞකික ජීවිතේ සාර්ථක කරගණ්ඩ ධර්මය භාවිතා කරන්නේ කොහොමද කියලා හැමදාම කතා කරන්නේ වැඩිපුරා අධානයමු කරන්න. එතකොට මේ දිනෝවල අපි කතා කරමින් ඉන්න ප්‍රත්්‍යවේක්ෂ සටහන ගැන මේ සතිය මතුන් ප්‍රත්්‍යයක්ෂ සටහන ඉතිරි කාරණා ටික කොහොමද කරන්නේ කියලා කතා කරන්නටයි සුදාන වෙන්නේ. පසුගේ සති අපි ප්‍රත්්‍යවෙක්ෂ සටහන කියන මුකක්ද කියර දැනගත්ත හොටම. ඒකෙදී යම් කිසි අංගකීපයක් කතා කරා විශේසයම අදිිෂ්ඨානයෙන් කටයුතු කරලාන වාරගාන පිළිබඳව කතා කරා. ඒවගේ හෙට දවස සැරසුන් කිරීම ගැන කතා කරා පලවැනිම කාරණාව අරමුණ වෙනෙහි කිරීම ගැන කතා කර. දැන් මේ සතිය අපි භාවිතා කර ගන්න සියලුම කරුණුටික හරියටම අපි ඉදිරිපත් කරන කරුණු ටිකමයකිදී. අපේ පින්නතයි දැනගන්නඩ ෝන මූල ධර්මයයක් ප්‍රත්්‍යවක්ෂ සටහන ගන එක, තමන්ට කැමති තීරු යොදාගණන්න පුළුවන් කැමතිව අයින් කරන්න පුළුවන් නොමුත් අපි සාමාන්‍යයෙන් දළවසයෙන් පුද්ගලයෙකුට ඇතිකර ගත යුතු ප්‍රතිපත්ති විදිහට මේක ඉදිරිපත් කිරීමක් කරනවා. එතකොට ඒකත් එක්ක අපි බලන්ඩ කොයි විදිහටද මේ ප්‍රත්්‍යවේක්ෂ සටහන තමන්ගේ ජීවිතයට එක් දකින් හරි එකතු කරගණ්ඩ පුළුවන්කමත් තියෙනවාවනං එක සැරයක් එක දින පහළවක් විස්සක් මේ පාවිච්චි කරලා වෙනස අත්හදා බලන්ඩ පුළුවන්කම තියෙනවානං තමන්ව මේකට ගොඩාක් අනුගත වෙනවා පි නත්න ගොඩා අපේ ජීවිතය මේ ලොකු වෙනසකට භාජනය කරලා තමන්ටම හිතාගණඩ් බැරිව මමද මෙච්චර කල් මේ කටයුතු සම්පාදයකෙන කරන්න ගිය කියලා අපේ කාලේ ගොඩා අපි නාස්තිකර ගන්නවා කාලෙන් උපරිමයක් කොට ප්‍රෝජන ගණඩුන් ලෝකේ දියුණුවන මිනිස්සුන්ට ලෝක සාර්ථක මිනිස්සුන්ට දවසේ කාලේ ඇත්තට මදි ඒ අපි තේරු ගට නුව තිෙන මිනිස්සුන්ට දියුණුව ිනිස්සුට දසේ කාලේ මදිි තාවාටික් තිබුණන හොදයි කියලා කියන්න පුළන් එක කාර්යක්ක්ෂමෝ කටතු කරන ඒ පුද්ගලයක හොඳට මම දන්නවා ඉතා හොඳට දන්න ඉතාම කාරයක්ක්ෂමෝ කටතු කරන කෙනෙක් මට කියනවා කරන්ඩම දෙයක් නැතිහින්දයි මේ නිදයන්නේ ඇත්තරම නිදිියන් නැතුව වැඩකරන්නට තිබුණ නම් බොහොම වටිනා කියලා. ඉති එහම සිතුවලි පව ඇතිවෙන්න මේ ශරීරයේ මේ නින්ද කියක අත්‍යවශ හින්දයිම මේ නිදියන්න කියර දැගෙන අපි නිදියන්ඕන ඒ අනිවාර කාරණ වක්නවෙයිය කියන්නේ ඒ ඇල්මකින් කරන්්ඩවුන් දෙයක්න වෙයි ඒ මේ ශරීරයෙන් තවත් වැඩගන්නට නම් ොඩි විවේක අදිය යුතුය කිය ැන විතරයි එහෙමවේ සමහරය නින්දට ඇලිලා ඉන්නවා. ඒ ඔක්කෝම නැතිවඩ විසාල හේතුවක් වෙන පින්නත්න්නේ අපි යම්හයකින් අපේ ජීවිතයට මෙවැනි ප්‍රත්තිවේක්ෂ සටහනක් එකතු කරගෙන අපි කරන කියන වැඩ ගැන අපිට ලොක්කු උවමනාවකින් කරන මට්ටුමකට පත්වෙන්න්නට පුළුවන්කව තියෙනවා නං පැහැදිලිවම අපට නිදිමත වගේ බාහිර දේවල්ලොලට තියෙන ඇලීම කියන දෙේවල් හු ආක් දෙවල් අයිංකරගන්න පුළාන්කමක් තිෙනවා හොදයි ප්‍රත්්‍යවක්ෂ සටහන් අපි අපි ඉදිරිිපත් කර තියෙන සරහන සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරන්නටයි සූදානම්වෙන්නේ පලවනීමම දිනයඇතුකට එකකද දන්න යිට පස තින්නේ අරමුණ මෙිහි කිරම් අුණ මෙිහි කරන ආකාරය දන්නවා දැන් අපි කොහොමද තමන් මේ අරමුණට ගියොත් ඇතිවෙන ලාභයන් අරමුණට යන්නට නොහැකිුුණනොත් ඇතිවෙන පාඩු මෙහි කරනකොට අපිට මේ අරමුණ ගැන කැමැත්ත උපදිනෝ. මේ අරමුණ ගැන කැමැත්ත උපදිනවා. අන්න ඒ උපදින කැමැත් වැඩිකර ගණ්ඩ ඕන කෙනෙක තමයි ඉළඟ පීව. අරමුණක් ඇතිකර ගණ්ඩ ඕන අරමුණ කරහි කැත් උපදින දිට මෙහි කර්ඩ ඕන උදැසන ැගිට ගමක්. එතකොට කොච්චර මේ මෙහිකිරීම වර්ධනය වඩ ඕන කියනවා න. අරමුණ කෙරෙහි කැමැත් උපදිින්ට ඕන ඒ කැත්ත කොච්චර උපදිින්ට ඕනද ලෝකයේ අපි කරගෙන යන අනිකුත් දේවල්තිනව රූපාහනිි වලනයවා තවරුණ යකුත් හදුරකතනයට එබිලා ඉන්න වෙලාවල් ඒවගේ දේවල්තියන අන්න ඒ හැම දෙකින්ම. අත මිදෙන්න්ඩ පුළුවන් තත්තක මානසිකත්වයක් ඇති වෙන්ඩඕන තමන්ගේ අරමුණට තියැ අර දවල්ලොල් තියෙන කැමැත්තට වඩා වැඩි වඩඕන. ව වෙන දේවල්ලොට තියෙන කැමැත්තට වඩා. අරමුණට තියන කැමත්ත වැඩිවෙනතුරු, අර ලැබෙන හානි සංසවාරයන් තමන්ට මේ මේ අරුණට ගියොත් මටම ඇතිවෙන ලාභමුණවාද කියලා සංවේදීව ඉතා සංේදී ඒ අත්තට පත්වනට පසම ජීත්වෙන විදිහ මනසේ මවාගෙන මොකති කරන්නේ ලොකු කැමැත්තාක් ඇතිවෙන දිර පෙනෙහි කරනවා අනිත් දෙවල්ට තියෙන කැමැත්තට වඩා මේ ගැන තියෙන කැමැත්ත මේ වැඩි වෙනකම්. කැමැත්ත වැඩි වුණට පස්සේ ඒ කැමැත්ත පවත්වා ගන්නඩ ඕන හොඳට මේක කරන්නුන දැනගෙන කරන්නු අපේ හිතත් එක කරන ගණ දෙනුවක් පින්නන්නේක හිත රැකගෙන එක දිගට ඉදිරියට යන්ඩනම් අප්‍රමාදීව මේ සිතුවි ඉහල තල තියා ගන්නු එක මටවඕන ැටිට කිය එකක් නෙවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ බෝධි සත් අවධයේදී මගේ බෝධිසත්ව අවදයේදී මට යම් කාලෙක කැමැත්තක් ඇතිවුණනං සම්මා සබුද්ධත්වයට පත්වෙලා නිවන් දකිින් ඕනෑ කියලා අන්නේේ කැමැත්ත මම කැඩෙන්ට දෙන්නතුව රැකගත්තා කියලා. හරිද ඒ කැමැත්ත මම කැඩෙන්ඩ දෙන්නතුව රැකගත්තා කියලා බුදුරජාණන් වහන්සේම බෝධිසත්ව අවදිය ගැන සඳහන් කරනවා ඉතින් එහෙනං අන්න ඒ විදිහට මේ කැමැත්ත රැක ගඩ ඕන. යම් කිසි විදිහකින් උදෑසන යම් කැමැත්තක් තිබුණනං දවලුත් ඒ කැත්ත රැන වි දහල්යම් කැත්ත තිබුණ නං රාත්‍රියතයේ කැ රැකෙන විදිහට. පෙර යම් කැමැත්තක් තිබුණ න පසුවත ඒ කැත්තේ විදිරම තියෙන දිට රැක ගත්ත කියලා බුද්ධ දේශනාවේ සඳහන් වවා බෝධෂත්වන් වහන්සේ විදිහරතින් අපි. යම් අරමුණකට යන්න්නුනාම් ලෞකිකවේවා ලෝකෝත්ත්‍ර වේවා. පිළිබඳව අපිට විශාල කැමැත්තක් ඇති කරගෙන ඒ කැමැත්ත අනිදදේවල්ලට වඩා වැඩියෙන් දැනෙන විදිහට වර්ධනය කරගෙන හිට පස්සේ ඒ වර්ධනය කරගත්ත කැමැත්ත රැකගන්නට ඕන ඒක සඳහන් වෙන්නේ පෙරයම් සේද පසු ඒආකාරයටම පසු යම් සේද පෙරාකාරටම ඒ තියෙන්න්නට ඕන කෙලයි සඳහම් වෙන්නේ ඉතින් මේ විදිහට අපි මොකද කරගණඩ ඕනේ අපේ ජීවිතයට මේ දේවල් ඒක රාසී කරගණ්ඩ ඕන ඔයා ආකාරති ඒකයි මේ මෙනෙහි කිරීම් කරමින් අරමුණ මෙහෙහි කිරීම් කරමින් මූලික වසයෙන් අපේ ජීවිතය නිවැර්දි කරග්ඩටයුතු කරන්නේ හොඳයි දැන් දව ගාන තව ප්‍රත්්‍යවේක්ෂාවක් සිද්ධනයක් තමයි අපි මේ ඔක්කෝම අත්තිදි නකුට අපේ පින්නත්න අප හැම දෙයක්ම අත්තිදිනකොට අපට අප ජීවිත නිවැරදිෙනටිටික නිවැරදි වෙනකොට මට මේ නිවැරදිවීම සඳහා අවශ්‍ය කරන සියලු කටයුතු ලැබුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් කියලා ලොකු අදහසක් ඇති වෙනවා. ඉතින් දවසකට එක් වතාවක් මේ ශාස්ත්‍රජයන් වහන්සේගේ ජීවිතය එ අපි එකතුවෙඩ වගබලාග්ඩෝනෑ අපේ තුළ අපි නිවැරදි කරන උත්තම යණන් වහන්සේ ගැන ලොකු හැඟීම ඇතිවෙලා තියන්ඩෝ න අනිතික පොළොන්දු පත්ත්‍ර ඇතිීන්ටත්තෝනෑ මට කවුරු නැතාත්න් මගේ මේ ප්‍රතිපත්තිය තුළ මට බොහෝ දෙන නින්දාකරාව මේ ප්‍රතිපත්තියත් එෙක්ක හිංසා කරාව මේ ප්‍රතිපත්තියත් එෙක්ක මේ නිින්දා අපහාස හිංසා ආදී සියලුදේ ගත්තහම අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ කොයි විදිහකින් හරි කොයිම විදිහකින් හරි අපිට අනිවාරයෙන්ම සම්මා සම්බුදුරාණන් වහන්සේ මුණගැහෙනවාවාගේ අදහසක් ඇතිකරගෙන හැමදාම මට මේ හැමදේම ලබාදුන්න සම්මා සම්බුදුපියාණන් වහන්සේට මම නිග්‍රහාවෙන්ඩ හැසිරෙන්න්නේ නෑ කිය අදහසක් ඇති කරගණ්ඩ ඒ වගේ වන්දනාවක් සිද්ධ කරන්න පුළුවන්කම තිෙන්ට ඒ වන්දනාව පැහැදිලිබම හරියට කරන වන්දනාවක් ටට නිකම්ම නිකං ගාථධර්මයන් ඔහේ සජ්ජායනා කරමින් කරන වදනාවන් වෙ සිහියෙන් බුද්ධ වන්දනාවක්තියෙන්ටට නමස්කාරපාටය කියන වෙලාවේන්දලා සර්නාාගමන ඇතිකරගන්න වෙලාඉදර. පන්සල් සමාදාන් වෙනකොට අත්ති විශේ සවධානයක් යොතුම කරන්නට ඕන ගේ බුදු ගුණ දහම් ගුණ සඟගුණ තෙරුවන් ගුණ හරියට දැනගෙන හැඟීම් ජනත වෙන විදිහට ඒවා සධ්ජායනා කරන්නට ඕනෑ බුද්ධ වන්දනාව මේ විදියට නිවැර්ධ ආකාරයට කරන්න ගිලම්පස පූජාවක් කරද්දී ආහාර පූජාවක් කරද්දී මල් පූජාවක් කරද්දිී සවොන්දුම් පූජාවක් කරද්දි ඒවා ඒ පූජා කරන වග දැනගෙන ඒ හැඟීමෙන් ඒක කරන්න ඕනේ හිතකය වචනය සංවර කරගන්නවාක රනවතනාවත පොරොන්තුවේද දෙවියන්ට පින් දෙෙද්ද ඇතකොට ප්‍රාර්ථනාගාතාවන් කිය දි මේත්සිහියෙන්ම දැනගෙනවා මේ බුද්ධ වන්දනාව සිද්ධ කරන්නුනු එක අපි එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමග රැඳිලයින්නවාගේ අපේ හිතේ ඒවං බුද්ධං සරංතානං දම්මං සංගං චබික්හෝ භයංවා චම්පිතත්තංවාලෝ මහන්සෝ නහිස්තති මේ ලොමු දැහැගැනීමක් බයවීමක් ඇැතිගැනීමක් කිසිම දෙයක් සිද්ධ පන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මගේ හිතේ ධර්මය වගේම මහා සංගරත්නය මගේ හිතේ සනිටහන් කරගත් හම තිගේ සඳහා දවසකට එක වතාවක් වත් තමන්ගේ මේ ශාස්තෘ්‍රයන් වහන්සේ කෙරෙහි තියෙන්න වූ වන්දනාවක් සිද්ධ නොකරන්නේ නම් අපි බුදුරජාණන් වන්සේගේ ඇත් නොි ැති. ඒ නිසා ඒ පුරුද්දක් විදිරතියාගඩ ඕන යම්කිසි කෙනෙක් ඒක පුරුද්ධක් බවට පත්වෙන තුරු මේ වගේ ප්‍රත්ථ්‍යවවෙක්ෂ සටහන නිකම් බුද්ධවන්දනාවක් න නෙවෙේ සිහියෙන් බුදු ැදීම කියන කයිප පුරදෙන්ට ඕන එක තමයි යානිසංස වාරයක්තියන ඒ එක බුද්ධාන්සති භවනාවක් වගේ. නිබන්ධව ඊට පස්සේ හැමදාම තමන්ගේ පැත්තෙන් ප්‍රත්ථ්‍යවක්ෂාවක් සිද්ධ කරමින් මේගේ බුද්ධ වන්ධාවක් සිද්ධකරපු හම පින්නත්න්නේ පසු කාලිනෝ ොකද වෙන්නේ ලොකු අදහසාක්ඇතිවෙන්ට පට ගන්න ජීවිත වෙනස් සුනාවගේ දැනට පටන්ගන්නවා. ලොකු හයියක් තමන්ට දැනෙනවා මේ බුද්ධවන්දනාවත් එක්ක මම යම් කිසි ආකාරෙක බුදුරජාණන් වහන්සේගේ අනුමැතියකට ලක්වෙින් ඉන්නවාගේ හැඟීමක් ජනිත වෙනවා ඒ අනුවම ජීවිතය ගෙවන්ඩ ලොක උත්සහයක් ගන්නව ෙහිද සිහියෙන් බුදුන් ැදීම කියනෙක අසිහියෙන් නෙවෙයි සිහියෙන් අධිෂ්ඨානයෙන්, අරමුණු දැනගෙන බුද්ධ වන්දනාව කියන එක අපි සිද්ධ කරන්නට වග බලාග්ඩ ඕන එන ඒක ප්‍රත්්‍යවක්ෂ සටහනය තියෙනවා ඉළඟට පන්සිල්ලා ආරක්ෂා කිරීම කියෙන එක. මේක තීරුපපහක තියෙනවා සිහෙන් බුදුන් වැදොත් ඒ කොටුවේ හරිලකුණක් දානවා ඉළඟට පන්සිිල්ිකත් එහෙම යමුතෙන් දැන් කියත යන්නන්නේ ප්‍රානගාතයක් ංචි මදරුවකක්ත් මැුව නැත්තන් ඒ කොටුවේ හයක් දාන්න න්න හැඳදවට බලලා මක්ර නැතන් එකකටේ හරියක් දදාන්න ඕන මේවර්ද හැසරීමක් නොකරානං ඒ කොටසේ හරියක් දාන්නට ඕනේ එකට බොරුවක් යන්තන්ත් කිවේ නැත්තන් කිසිම කෙනෙ ක්‍රවටන්නට තවර සිහෙන් ඉඩෙනවා එතකට ඒ කොටේ හරියක් දාන්නට ඕන සුරපානය කර නැතන් ඒ කොටේ හරයක් දන්න ඕන. මේ පහම කෙරෙන්් පුලුවන් දේවල්පෙන්න්නේ විශේසේම ගැලවෙන්ට ටික අමාරුදේවල් තමයි ප්‍රාණගාතෙන් ගැලෙන්ටික මමාරුයි ඊට වැඩි අපහස ගන්තයනවා යම් විදිහකට පුරදවෙලානන් අනුන්ගෙන් යැපිලා ජීවත්තෙන්ට අනුන්ගෙන් හොරකං කරගෙන ජීවත්තෙන්ට ඊට වැඩිය අමාරුව ඒව නවත්තලදාන්න්න මොකද තමන්ට ඇතිවෙන අලාභයන් කියලා හිතෙන හින්දා. නමුත් මේ ඔක්කෝම ණයගන්න කියලපි මතක තියයාගඩ ඕනේ. අනුගෙ දෙයක් හොරගන් කරනවා කියලා කිය නයගත්ත වගේ තනියම මට චේතනාව ඇතිවෙනවා නම්. අනුගෙ දෙයක් මම ගත්තේ කියලා ඒක මම හිමිසර භාවිතා කරනවා අනං අන්න එතනදී නයගැනීමක් කියන එකක්. අපිට සිද්ධකරාවගේ අධික්ක පොලිකට මොකද පොිියත් එක ෙවන්ඩ වෙන්න එකින්ද. මේ අනුන් රවට මම කරගෙන යන නොයෙකුත් ප්‍රතිපති තියවන ඒවා හේතරම් සාර්ථකවෙන්න නැහැ. මොකද ඒවාට පොලිපිටිං ගෙවන්ඩ වෙනකොට නො. ඒකුත් ආකාරයෙන් අපි ලොක්කු දුක්කිත තත්ත්යකට පත්වෙනවා. ඒක හින්දා හොරකං කිරීම්. මේවර්දව හැරීම් වලට පුෘද්වෙලා ඉන්න කෙනකොරත් ඒක ඉතාහාමත්ම අපහසු කාරණාවක් වෙනවා. ඇනොයකුත් සාධාරණ හේතු තමන්ගේ ඇතුලාන්තයෙන් ඒව එහෙම තමන්ගේ ඇතුලාන්තයෙන් ඒ වගේ සාධාරණකරණය කරඩ එ චිත්තවේගයන් එද්දී මේවාගේ ආනිසංස හොඳින් මිනහි කරලා තියාගත්තතුන්, යි ගැලවට පුලුවන්කම තියෙනවා හැම වැැදකම තියෙන ආදීනවයන් වෙන්වීමේ ආනිසංසයන් මේ වැරදිවල තිය ආීනවයන් මට විපාක විඳදිඩ සිද්වෙන බව අනාර්ථයක් ඇත්තිවෙන බව තමන්ට අනුන්ට බොහෝ දෙනකුට ඉතිං ඒවත් එක් ඔය ගැටලුවට මුණ පාණ්ඩ සිද්ධ වෙනවා හරියට ඒ පිළිබඳව කළමනා කරනයක් කරගත්යෙන ඇත්තම් විදිර දවසගන පිරිික්සල බල්ල මේ ගතා පෞද්කිලිකටහනක් බවට පත්කරගන්න පෙන්වන්නේ තමන්ගේ අතින් සිද්ධුවන සමහර වැරද්දකම් පන්නයට දකින්නට නොහැකි වෙන්නට සමහර විට මූලික වසයෙන් කෙනෙකුට තනිම නිවැරදිෙන්ට අව්‍යතාවයක් තිේ එහි මේ සටහන ස්වේච්චාවෙන් තම පුරෝණෙක් ඒහින්දා වැරැද්දක් දිගටම විශේසේ කාමීවර්දව ඇහැසිරම් වගේ වැරදිී සාමාන්‍යයෙන් විින්යෝහි පුද්ගලයකුට ඇරෙන්න්නට ඒ හෙළිදරාව කරන්නේ නැතුව ඉන්නට ඕන මොකද අවුලි අවුලට පත්තෙන්ට පුළුවන්කව තියෙන නිසා වෙන් කොහොමත් ආතිසංවරය කෙලකයන්නේ අපි දන්නවා හොදාකාරෝම දන්නවා මේ තමන්ගිං වෙච්ච වැරද්ද පිරිබඳව තැඩි තීරණයක් කරගෙන තවත් කෙනෙක් ඉදිරිෙහි ඒ වැරද්ද පාපොච්චාරණය කරලා අයමගේ ඇති මේ වැද සිද්ධවෙන්නේ නෑ කියන හැඟීමකින් කටයුතු කරන්න ඒ ක්‍රියාමාර්ගය ගත්තාව කියෙන ආයති සංවරය පහිටුවක් කියලා. තිදා පංච සීලය පිරිික්ෂ පිරිික්ෂ පිරික්ෂ පිරික්ස වැරදක්ුණුත් එකක ලොකුවරදක් කියල දකින්නට ඕනේ ඒ පුංචි දෙයක් නෑ පන්සියෙන් රැකීම සඳහා ගෞරවය යි මුූලික වස්සය අපට ඇවෙලා තියෙන්න්නට ඕනේ හො යුතුකොට අපිට මේ විදිහටම ගල්පනා කරන්න ඕනේ ඇයි මේ කරන්න කියලා අකණ්ඩුව ප්‍රත්්‍යවෙක්ෂටහන සිද්ධ කරන්නේ අණ්ඩව යමක් කිරීම සඳහා. අකණ්ඩෝ යම කරවා කියලා කියන්න තැනේදී හේතුවෝ විමසල කරණ්ඩෝන අපිට සිහිය නුවන වීර්ය ඉවසීම අධිස්්ඨානය උපේක්ෂාව මේ වගේ බොහෝ ගුණාන්ගයන් ජීවිතය සාර්ථක කරගන්ඩ අපේ හිතේ වර්ධන වඩෝන අපේ සිතගත්තතු ඒ හිතේ සිත් ඇති වෙන්නේ අපේ මනිසිකාරය භාවිතා වෙහා සිතක් පලනි මක් කර් ෝනි මම දරාගෙනයමක් කරන්න ඕන මේ වගේ යම්යම් හිත් පහල වුණ හමතමයි ඒව කරන්නේ මිනිස්සුන්ට එහෙම හිත් පාල වෙන්නේ බොහම ඩි මංහබදදා මතක්රන දුට ගැමන් රජුුවන්ට එලාර යුද්ධය දැකලාා ස්සෙල්ලාම දුටුගැමන් කුමාරයට පුංචි කුමාරයට අදහසක් කෙන මං මේ සොලීන් පරදවන්නඩ ඕනි කියලා සිතක් පහල වෙන්නේ සිත පහල වනාට පස්සේ ඒ ක්‍රියාත්මක භාවයට අරගෙනයන්ට තරම් අයියක් දුටිකැමට රජරුවන්ට තිබුණා. අපි ඔක්කමල ගත්හම අපිත් නොඒකු සිත් පහල වෙන මෙන්න මේ දේ කරන්න ඕ මේේදය කරන්න ඕනෙ කියලා. නමුත් ඒ ක්‍රියාත්මක භාවට අරගෙන යන්නට හැකිියාවක් නෑ හුගක් කවෙලාවට හොගක් අයට. ඒ සඳ හා පොඩිපොරිි තැන්වලද අල විනාස වෙලා යන. අන්න ඒක නිසාවෙන්ම අපිට පුළුවන් වඩ ඕනේ. මේ කියන වැඩපිරිිවෙල හරියටම ඉතාම නිවැරදිවම අරගෙන යන්ඩ අවසානය දක්වා තමන්ට හිත් පහල වෙන විදිහට එක අපේ හිතක් පහල වෙන්න පිනන්නේ චෛතිසකයන්ගේ එක මුතුවකින් ශක්තිමත් පුරුෂයෝ කණ්ඩායමක් එකතු වෙලා. ඉතා ශක්තිමත් පුරුෂයෝ කණ්ඩායමක් එකතු වෙලා එක වැඩක් කරන්න ගතතේ ඔකගේම හයි හින්ද ඒ වැඩේ බොහම ශක්ති සම්පන්න්නව කෙරෙනවා කම්බයක් අදිිනව කරෙතන්ට කම්බේ අදින්ඩ එන ප්‍රතිවාදයාගෙන් කබේ මේ පැත්තර ඇදලාගණ්ඩ එන බලය ඔක්කවම යොදවන බලයේ එකතුවා. අන්නේ වගේත මේ චෛතසික ධර්මයන් වොල තියන ප්‍රබලත්වය මත තමයි අපිට පහල වෙන හිත රඳ පවතින්නේ. ඕනම වැඩක් කරන්න ගිහාමහ ිට යම්කිසි ආකාරයකින් සිතක් පහල වන්නේ නම් මේ මෙන්න මේ විදිටයි වෙන්ඩෝනේ කියලා මෙහෙමයි කරන්්ඩෝඕනෑ කියලා ඒකට නුවන බලපානු ඒක ඒ එකදිකට අරගෙන යන්ඩ සිහ කියන චෛතිසිකදන් මෙ ලැබෙන්ඩ ඕන තල්ලුව හරිජෝම් බලපානු ඒ වගේ මතමයි අර බාධාවන් දරාගෙන ඉදිරියට යන්ට දුක්ක දරාගෙන ඉදිරිට යන්ට අශ්‍ය කරන වීරය ඕනන හරි එවිතරක් නෙවෙයි එකදිගට ඒ අරම්මුණ කරා යනකම්ම කෙරෙෙන්ඩ ඕන ශක්තියක් තියෙන ශක්තියක්තම අධිෂ්ාන කිරක නැපේ ගැෙන සතියක්ම කතා කරා මේ හැම ගුණාංගයක්ම වර්ධනය වෙන්ඩ හේතු වෙන දෛනිකව සේසෙන් විතරන්නඒ කාමච්චන්ද ව්‍යපාදාදිය නැතිවෙන්ඩත් විශාල හේතුවක්නො පන්සිල් හැකීම අධදිිස්ටානයෙන් රකින්ඩන ඒකයන්නේ දවස ගාන පිරික්ෂ 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 පිරික්ස කැඩෙන වාරගාන අඩු කරගණ්ඩුවන ඒවත් එක තව පත්තකෙන් අපි ලොකු ලාභයයක්ත්වයන අප පි ත්ති පන්සිල් රිණ කෙනාට එතමයි බොහෝ පින් රැස්සෙනවා එය බොහෝ පින්ගන්ත එක්කෙනවා එතකොට සඳහන් වෙන්නනි ධර්මයේ සංගාවාසයක් හදර පූජාකරනවාට වැඩිය නිවැරදිව පංචසරයේ රකින කෙන පින් මහිමයක් එකතුවෙනවා කියලා එතකොට ඒහෙම පින් මහිමයක් එකවකොට. බොහෝ පින්වන්තයන් අසලට අමනුස්සයින්ට කිට්ටු කරන්න බැරවෙනවා. එතු අමනුස්ස දෝස අදීවසයෙන් ඔය කියන බලපෑම් මනුහරරිතිය න හිව කෝම නැතිේලා යනවා. හිළඟට මේවිට බොහෝ පින්කරගන්න පන්සිල් රඩ පටන්ගරගෙන අකණ්ඩව රකින කෙනෙකුට අනිවාරයෙන්ම ඒ තැනැත්තාගේ ජීවිතයේ බොහෝ කීර්ති ප්‍රශංසා ඇතිවෙනවා ලාභ සත්කාර එකන බොහෝ බවබෝග සම්පත් ඇතිවෙනවා එතකොට ඒ විතරක්නේ ඕනම සභාවට මූුණ දෙන්න පුළුවන් පෞවරුෂයක් ඇතිවෙනවා. හරිද ඒවගේදැ අපික බොහෝ පින්රැස්සෙනවා කියලා. බොහෝ පින්රැස්සෙන අමනුස්සේගෙන් ආදිය තියෙන කරදර අඩුවෙනවා විතරක් නෙවෙයි ඊට වැඩිය දෙයක් වෙනවා. අපි බොහෝ පින්ඩැස් කරගත කෙනෙක් දෙවියන්ට පින්දී මෙන් විතරක්. ඒකත් ගාතාවත්තෝ න චේතනාවකින්ම පින්දී මාත්‍රයෙන් විතරක් බොෝ පින් අනමෝදන් කර ගන්නවා. ඒ තැනක සඳහන් වෙනවා. මිනිස්ු ජීවතෙන්ට ඕන දෙවියන්ට වවැඳගෙන නෙවේ කියලා. මිනිස්ු ජීවතෙන් දෙවියන්ට වඳින්ට පුළුවන් දියට දෙවියන්ට වදිින්න්ඩ පුළුවන්ග දිට තමන් දීවත්තෙන්ට ඕන. අපි දෙවියන්ට වදිින්ට යන්න නෙවෙයි ඕන කරන්නේ දෙව වන්ද ානර මිය දෂ දව දවතන් වහන්සේලා. පාසක රත්නයන් දැක්කහම වන්දනා කරනවා. ඉතින් අන්න ඒ තත්වට පත්වෙන්න්න බොෝ පින් රැස්සෙනකට ඒ බහෝ පින් දෙවියන්ට දීමෙන් මොකද වෙන්න අම්ම කෙනෙක් තමන්ගේ දරුවෙක් රැකගන්නේ යම් සේද පින්නත් සඳහක කර තින ධර්මයම එක බොහෝ වතාවක් ිලතිෙන හිත පළතුරවට උසගෙන මුදල්තියාගෙන හතර අතේද වන්න ඕනේ නැහැ. හරිද හොඳට පන්සිිල් රැක් නම් බොෝදේවල් සිද්දන ඒ විතරක්නෙවෙහි. ඒ පංචසීලත් එක්ක තමන් රකිනදේ නිසා තමන්ට කරදර න්නේ අමනුසිංහෙන් කරද වෙන්න ඇකිවන්නේ. ඒවගේම තමයි ඔය මොනවා හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා කවුල් හරි කරදර කරනවා හදිහූුණියන් කරලා කල්දර කරනවා කියලා භයත්තියන ඕන ඒ ගැන බයවඩ දෙන්න ඇතිව නවා. හරි මොකද මේ ශක්තිය චිත්ත ශක්තිය තරම් ප්‍රබල දෙයක් තවත් මේ ලෝකෙන නැ. තමන්ගේ අධ්‍යාත්මික ශක්තිීන් වර්ධනය කරගන්නට ඕනේ ඉතින් එතකොට තමන්ට ඇතුලාන්තට ප්‍රීතියකින් ජීවත්වෙන්ට පුලුවන්කම තිරෙන තමන් කරන කියන දේවල් නිසා ඇතුලාන්ත ප්‍රීතියකින් ජීවත්වෙන්න්නට හැකියාවක් තියෙනවා නම් යම් හැයකින් අන්නේ සැනැත්තාට අනිවාරයම් අනිවාරයෙන්ම මේ සම්බන්ධව කළ යුතු කළ හැකි දෙවල් අති මහත් වූ බහුතරයක් තියෙනවා. ඉතිං ඔය වගේ මේ තමන්ටකාවූර් ගැනවක්වත් බයවෙන්ඩ දෙයක් නෑ බයෙන්ඩ උමනාවක් නෑ මොකද තමන් ඉතා ශක්තිමත් කෙනෙක් බවට පත්වෙන නිසාවෙන්. හොඳ ඒවිතරක් නෙවෙයි ඊළඟට පංචසීලය රකින කෙනාගේ කර්මය. මොක පන්සිල් රකිට ගම් භාවිතකාය භාවිත සීල භාවිතචිත්ත භාවිත ප්‍රඥා කියෙන හැම ගුණාන්ගයක් වැඩිෙන හිදා අතීත කර්මවේගැන්නනුව යමක් සිද්ධෙන්ඩට තියරන ඒවා හෝසී වෙන්නට හේතුවෙන විදිහට කරුණු සකස් වෙනවා. ඒ කියන්නේ අපි යම් විදිහකින් කියනව නං ඔය මේ මනින මින්ම මේ අපල උපද්‍රව කියලා කියන්නේ පැහැදිලිියම අපල උපද්‍රව කියලා යමක් අපි කියනවා නම්. ඒ කර්මවෙඩෝන වෙන දෙයක් ගැන්නෙවෙයි. එන ඒ කර්මයන් දුරුකර ග්ඩෝ එක එක වෙනත් ආකාරයද වල්න්නවෙයි තමන්ගේ භාවිතය නිවැරදි කර ගැනීමයි. ක ලන්ඩුකෝ මේ ඊළඟට තව එකක්. නැකත් ආදිය බලන්ඩ වැඩපපටන් ග්ඩ සුබ කටයුත්තත් පටන් ගන්න කිසිව ප්‍රශන න්නෑ හෙම නැකතක්කාදි මුකූ තන න්න බදුජාණන් වන්සේ දේශ කරනවා. නිවැරදි චේතනාවෙන් යුක්ත යම් කිසි වැඩප්පටන් ගන්නවන අන්න ඒක කිසිීම ගැටලුවක් නෑ. අ්‍යවාරයම් සාර්ථක වෙනවා කියලා සිතකය වචනය සංගර කරනෙන පන්සිල් රකිෙනකිෙනගේ සිතකය වචනය සංගරවෙන ඉතින් ඔය වගේ මහා ලාභ ගොඩක් කපරගක් පහල වනාාවගේ දත්තමයි පච සීලය කියලා කියන්නේ බොහෝ පිං ලාබියෙක් වෙනවා කියෙම කොච්චර දෙයක් දැවිට පින් කරන්නඩ සංගාවාසයයක් කදල පුූජාරන කොචර මාරුද පින්නත්න්නේ යමෙ පන්සිල්ට කිනොන නිටවැඩි පික් ද කියල කියන්නේ කොච්චර වටින දෙයක්ට සංසාරක ජීවිතය සුවපත්තෙන්ට ඒවගේම නොමුලාව කාලක්්‍රා කරනවා මරණින් මත සුගති ගාමී වෙනවා ඒ ඔක් කොටුවම වැඩියතියන්ද එතම මේ සීල රකිනොකොට චිත්ත ප්‍රමාෝදය ඇතියෙනවා සමාදියයට හේතුවෙන සමාධිය ප්‍රඥාවට හේතුවෙන. සීලේ රකිනකට චිත්තා ප්‍රමෝදය ඇතිවෙනවා ඒ ප්‍රමෝදය චිත්ත සමාධියයට සිතකය සංසිින්ඳවන්නට හේතුවෙනවා ඒ සංසිඳීම අනිවාරයෙන්ම ප්‍රඥාවට හේතුවෙන. ඇති මේ වගේ අති මහත් වූ කාරණාවන් රාසියක ප්‍රබල පුද්ගලෙක් බඩ් පත්තෙන්ට මේ වගේ කරුණු රාසිියක් ඒකරාසය කරගන්ත හැකි ඉතාම යහපත් පුද්ගලෙක් බවට පත්වන්නට අති විශාල හැකියාවක් තියෙනවා මේ කියන තත්වයන් යටතේ. හොඳයි ඉතිං ඔය විදිහට අපි අපේ ජීවිත නිවැරදිකර ගැනීම සඳහා වශය කරන වැඩපිළිවෙල පංචසීලය ප්‍රත්්‍යවෙක්සා කරමින් සිද්ධ කර බලන්ට පින්න්නන්නේ බලන්ඩු දෑයසනව අරමුණ මෙනෙහි කරලා. ඊට පස්සේ. බුද්ධ වන්දනාව හැමදාම දවසකට එක සැරයක් කරලා. ඊළඟට පංචසීලය ඔදිට ආරක්ෂා කරන එක ගැන වුවමනාව ඇතිකරගෙන රකිමින් ඊළඟට කෙටියෙන්. ඉතා කෙටියෙන් පසුව සම්පූර්ණයෙන් අපි සතියක්ම භාවිතා කරනවා මේ පිළිබඳව නැවත සාකච්ඡාවක් කරන්න මොකද මේක කරගණ්ඩමෝනෑ ප්‍රත්්‍රවේක්ෂ සටහන්ට එකතු කර ගණ්ඩම ඕන අත්‍යවශ්‍යම දෙයක් විදිහයට අපි දක්කින නිසා. මේ ජීවිතේ හුඟක් අයගේ අඩු පාඩුවක් ඇත්තිේ වා. මේ ඒ පෙර දවසගත් අපි කතා වුණ යම්කිසි සාකච්ඡාවකද හැම කෙනෙක්ම පිරිහෙන්ඩ. එකක් අඩුපාඩුවක් තිබොත් ඇති කියෙලා. හුඟක් වෙලාවට ගොඩක් ස්සරහාට යන මිනිස්සු අතරවාරයේදී හුඟක්කායට නින්දා පහස ලැබෙන්නේ යාගෙ තියෙන එක අඩුපාඩුවක්ඉදා. හරි. එතකොට මේ අඩුපාඩු නැතිකරගැනීම සඳහා අපි හොයනකොට මේ සාමාන්‍යයෙන් සංසාරික ජීවිතයේ දන් ඇවිල් තියෙන හදාගන්ඩ අමාරම අඩපාු ටික වෙන් කරගන්නඩ පුලුවන්න්න බොහොම වට ල වෙනවාගේව නැදක සහර අයයිඉන්නවා හොඳයි හොඳට ඉතින් එක ගන්නවායි ඔක්ම කරගන්නවා නමුතුන් හරියට වැඩක් කරගන්නඩ අමාර සකසුරුවම වැඩක්රගන්න මර එක පැත්තක් හරිග ගන්නු අනිිපත් කඩගෙන ිත් හරිගස ගන්නු ත පත් කඩාග ට. හම තැනකම මොනවාහරි ප්‍රශ්න ඇති කරගන්න ගතියත්වය නවා. යතරක්නවෙයි අර අපි කියන්නේ වැඩක් කරට හැම අනාගන්නෝ කලා කියන්නේ පිනො ඇත්තත් දානයත්දට ගියත්තේ දානය හරියට සංවිධානය කරගන්නතර හයියක් නෑ. ඉතින් අන්න එහම කිසි පිළිවෙලක් නැති කිසි සකසුරුවමක් නැති මිනිසු ඉවාඒ කට්ටියගේ කාර්යයාලේ ජීවිතය න මටයාව හම්බල තියන යගේ කාර්යාල මේ සේවක්වත්න්. ැ වැඩලක්ත් කි පි වෙක් ැති සක ුරමක් ති ගති අත් ය න ගදර ග ල ල මයි ොලුවත්තේ වගේ ඇඳුමත්තේ වගේ හරි ජීවිත අත්යේ වගේ පවල් ජීතය අත්තයේ වගේ දරුවන්ට කර තු ටිකත්වේ වගේ දෙමපියන්ටරන ුතු ටිකක්තේ වගේ හමක් වල්රගෙන ඒ වගේ එතකොට ඒ වගේ අු නිවර න්ටාරය මමාරු එක හැම තැනම ඒ ක්සන තිේ. ඊඟට අර ගැති වෙන සවභත් එම මිනිසුන් ියන් උපත්තති වගේදෙන සමහරි ගැත්තෝ මයි සමහරු තමන් කැමති අයට අකමැති අයට ඒ වගේ නිකං ගැතිකං කරන ගතියක්ත් තියෙනවා අගති වලට වහල් වෙන ස්වභාව තකොට තමන්ට තමාන් බොරු කරගන්න ගතියත් ඒ වගේ එකක් ඒව සංසාර ගතවම තියනෙවා තමන්ටම වංචා කරගන්නවා රිීජුව මුහුණ දෙන ගතියක් නෑ සත්තේයට සමහර කට්ටිය හරි ඒ සහරටි හි හරි අකි ගොරි ොන්න තරන් තේරුණත් තමන්ගේ වැරදත් තියන කියලා එක පිළිගණඩ කැමති නෑ එක ඒ යාටම තියන එක්තරා මානනාදකමක් මහන් තත්තකමක් තියන ඒකද වැරද්දක් පිළිගණඩ කැමතින අනුන්ගේ අවවාදට කාගවත් අවවාදයටට කීකරුවෙන හිතක් නෑ අකීකරු ගතීමයි තියන. ළඟට සමහරය තදගති තියන මුදදු ගති නෑ ඒ සංසාර ගතවම තියෙන පොඩිකාලෙන්දම්ම තියෙන හදාගන්ඩ අමාරු ගති මුුරදු ගති නෑ. ඒහැන්නේ නිකං තදගතියෙන්මයිඉන්නේ සෞවුම්ය ස්වභාවයක් නෑ. ඉළඟට ආඩම්බර්කම ඒ වගේ මයි නිහතමානී මිනිස්සු ලෝකෙට ආභරණයක් වගේ පින්නත්නේ. තමන්ගේ හැකියාවන් වර්ධනය වෙන්ඩ 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 වඩ. නිහතමානීකම කියන එක කාගේ හරි තුළ තියෙනවා නං එන්ඩෙන් ඒක ඒ ඒ හැකියාවන් වලට ලැබෙන පුදුමාකා රාභරණයක්. මොකද අන්න අගේ හිත් කඩගෙන වැට නොහම ඉඩ පුළුව මනන්සේද ඔන්න. කොච්චා ලොකුවට ඉඩපුලුවන් කෙනෙද දඔන්නම්. මේ පල්හට වැටල බිමට වැටලවගේ ඉන්න. ඒ හිටියට මෙච්චර දක්ෂතාව තියනෙනෙක් පහැදිරියම ප්‍රදශසන කාමීතය යුක්තව නිහතමානිකම නෙවයි. ඇතුලාන්ත නිහතමානිකම පින් නදි ඒක. කාට හරි නිකං පෙන්න්නට නිහතමානවට පුලන් දැම් මේ කාල වෙනකොටත් අපි දකිනවා සමහර දේශ බාලක්ඥනෝ ම බොහො මල් පේච්චයි ම හොම නිහතමානී කියලා පෙන්නන්ට අම්මුතුූ අමුතු දේවල් කරන අනමුත්. තතු දත්තුූ දන්නවා මේ නිහතමානිකම මොකක්ද කියලා. මේක ඇතුලින් බලාපොරොත් වෙන්නේ මොකක්ද කියලා. තින් ඒකහින්ද තමන්ගෙන් කරෙන් ඕන යුතුකම ස්ෂට සිද්ධකිරින් පැත්ත කරතිලා බොරු නිහතමානිකං වගේ පෙන් එහමව. ඇතුලාන්තේ ඇතුළෙන් එන නිහතමානිකමක් තිබිය යුතු තිය ඇතුළෙ එ නිහතමානිකමක් තිබිය යුතු තියෙනවා අන්න ඒක තමයි අපි බලාපොරොත්වෙන්ඩෝන තේ තමන්ගේ ජීවිතයේ නමුත් හුඟක්කාඉන්න එහෙමේවන්න නෑ විීළඟට ලදදයින් සතුටුවෙන් නැති ස්වභාවයන් සමහරයින මොන්න තරං දේවල් ලැබුණත්. සතුට නැති දේමයි කියව කියදඟන්න කියව්වත් නැති දේමයි කියවන මේක නෑ අරකනෑ මේකන කිය කිය ලඟිින් ඉන්ඩහිතෙන්නෑ ඒ දරමටම තියෙන දේෙන් සතුටු වෙලා නැතිදේ එකතු කරග්ඩෝනේ. එතකට තමනු සන්තෝසය අනිත්තක නොසංසුන්කමුත් නෑ. තියන දේ රැකගණ්ඩෝනෑ නැතිදේවල් ගැන කල්පනා කල බල්ල එක හොඳ කළමනාකාරිත්වයකින් යුක්තව. සංවිධානාත්මකව ඒවා ඇතිකරගණ්ඩ වැඩපිළේලා හදාගන්නවා මිසක්ක. හැම්ම වෙලේමහර කියන්නේ ගමේ කතාවතෙන කංකින්දිරිගානවා කියලා අන්න එහෙම කංකින්දිරිකග ඉන්න මිනිස්සූ ඇත්තරම කියරවන තමන්ගේ වැඩක් කරගන්නෙත් නයකද ලද දෙයෙන් තෘප්තිමත්වීම ඉතාමත්ම වැදගත්වෙනවා ජීවිතයටඒ සමහරයට උපතින්ම තියෙනවා මෙවා නැති කට්ටියට පින්නත්න්නේ හරි අමාරුව මේවා හදාගණ්ඩ. හරිද. ඊළඟට සැහැල්ලු ගති පැවතුම් ඇති බව ඒ වගේම පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් හැකියාවන් ජීතය ජීවත් කරනකොට හොගා කට්ටිය පහසුවෙන් නඩත්තු කරන්න බෑ. හරිද ඒක කියන්නේ මොකද සහසුවෙන් නඩතු කරන්න බැකිලකැන් එහෙම ලේසියකට මේ යාව එක් ජීවතෙන්ද ග්‍යයාාම අපි ගමණක් කියයනකො මේ හොඳර ොයා අගත හැ. සමහර අයව ගමනක් එක්කයියන්න ග්‍යාම පුදුම දේවල් ඕන වෙන්න පින්නත්නේ. ඉවරක් නැති බොහෝ දේවල් අත්‍යවශ්‍ය වෙනවා. ඒකන් ඉති වතුර ටික බෝඩ ඕන ක්‍රමයක් තියෙනවා කෑම කණ්ඩඕන ක්‍රමයක් තිෙනයි හෙමනතුව කණ්ඩ බෑ මේ වන්නතුව. බොන්්ඩ බෑ මේ වන්නතුව ඉන්ඩ බෑ. මේ මේ දේවල් මේ මේ දේවල් මේ මේ දේවල් ඕනෑ සරල අල්පේච්ච දීතය හරිම සෑල්ලුයි මොකද කොයිදේ නැතත් යාට නිදහසේ ජීවත්තෙන්ට පුළාන්. බොහොම පුංචි අවශ්‍යතාවයන් ටිකක් විතරයි තියෙන්නේ ඔය සුභර කියෙන ගුණයෙන් යුක්ත නං පුද්ගලයකයාට ජීවත්වෙන්ට තියෙන්නේ. බොහෝම පුංචි අවශ්‍යතාාව ටිකක් කතින්ගන්න එහෙම වෙන්ඩු ඕන කෙනෙකුට ගතිගුණයන්. හිළඟට අල්ප වූ කටයුතු ඇති කෙනෙක් බාට පත්වෙන්න්න ඕනේ බොහෝ දේවල් එකරසී කරගෙන කටයුතු කන කෙනෙක් බාට පත් වෙලා බෑ එයා පැහැදිරි අල්පෝ කට කල ැනෙ ම්මලිකම ඉට කියෙනෙ න මේ කාමලෝක බොහෝ කටයුතු එක කරගන්නවා. එමට මේ කුසල් සංවදධනය කර ගඩ කරන කටයුතු නෙවේ ඔයල්පෝ කටයතු කියලා කියනකොට මොගක් අය මට කියන හාමුදුරන් ගොක් වැ න කිය හරක තින පිටත් වැ ව ැිේ ජීිත ද න කියලා හො හහි කිසි ප්‍රශ්නයක් හැමකද හිතේ කුසලේ වර්ධනය කර ගැනීම සඳහා කරන වැඩ කොපමණ කෙරුණත් එතන විවේක ඇතියෙනවා. හරිද එතන විවේකය තියෙනවා. කුසල් නැතිවෙන දේවල් සඳහා හිත වේසන්ඩ ගියහමතම විවකය නැත්තේ. අල්ප වූ කටයුතු කියෙන තැනත් මේ කුසල් වර්ධන වෙන ව නෙවෙයි කුසල් නොවැඩන අකුසලයට බරබහෝ කටයුතු ඒකරාසි කරගන්නවා බොහෝ දෙනක බලන්ඩ. කුසලය සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍යයයි පින සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි මොකද ජීවි මනුස්ස ජීවිතයක් ලැබිච්වෙලාේ උපරමයක්ොට ඒ ජීවිත අපි සාර්ථ කරගත්තේ නැත්තං ඒ කාලයෙන් උපරම්ප්‍රෝජ නරගෙන. එකතු කරගණ්ඩෝන දෙවල්ටික සසර ජීවිතයට එකතු කරගත්තේ නැත්තං ඒ සඳහා පුහුණ වෙන බොහෝ වැඩකට සිදර නැත්නන් ලක ගැටුවක් වෙන. දට ඒ වගේ තුමයි සැහැල්ලු ගති පැවතුම් හැම්බෙලම සැල්ලු ගති පැවතුම් තියෙන්ඩෝන. මේ විදිහට පින්නත්න මේ කරණිමිත්ත සූත්‍රයේ තියන කාරණනාටිකයි මේ කිව්ේ තව තියෙනවාන කුල කුලයන්හි ඇලෙන්න්නට බැහැ ඒවගේම අර දැඩි තැඩි තීරණ තමන්ගේ තීරනය තමයි නිවැරදිම කියලා ගල් ගෙඩියක් වගේ ජීවත්වය බෑ අප ගබ්බ ස්වභාවයඉතින් ඒ වගේ අර තියෙන්ඩෝන අපිට දැඩි අති පැවතුම් නැති ස්වභාව අප ගබබො කුලේසන් ොගුදු කියැන විශේෂ කුලයන්හි ඇලෙන්න්නට බ ඒවගේ නචකුද්දං සමාචරය කිංචියයන විඤ්ු පරය උපදයුන් කිසි අම්ම ආකාරයකට මේ විඤ්ුහි පුද්ගලයන් විසින් ගරහන උපවාදෙල්ලක් කරන කිසිවක් නොකොළේතුයික් ඇති මේ කාරනාාටික, පිළිබඳව හැමවෙලේම.බොහෝ පැය දෙක තුනක් හතරක් පහක් විතර විස්තර කරන්න වුන කාරණාවන් යන්තම් අදක් කරේ. තුර හෙට දවස වෙනකොට අපි ඉවර මේ සතිය ඉවර කරගණඩු නිතිරි කාරණනාටික ක්කොම. එතකොට ප්‍රත්්‍යවේක්ෂාව කරන්නේ කොහොමද මේ කණමය සූත්‍රය දවසකට එක සැරයක් මේ හැඟීම් එක සාකච්ඡා කරන්න. තමන්ගේ ඇතුලාන්තෙන් සාකච්ඡාවක් සිද්ධ කරන්න, ට කරන්න ඕන සධ්ජයනාවක් සිද්ධ කරන එක කර්ණයමත්තු කුසලේන යන්තන් සන්තන් පදං අබිසමිච්ච සක්කෝ කිය නොක රන්න. නිවන්දකින්ට ඕන යන්තන් සතම් පපදං අිසම මෙච්ච කියලකන්නේ සාන්ත වූ නිර්වාණපදයට නඟාවීම සඳහා කළයුතු දේ නොකළ යුතුදේ ගසලය කලාකන්න. ඇතකොට අන්න ඒ කළයුතු දේ වල් තමයි සක්කෝ. ක්කෝ ගුණ කරනට හැඟිවත් ු මයිලාග මේ ගුණේ තියෙන වද තියෙන න ම්්‍රමාණක සතුවන පුුව. සක්කෝ උජූච සූජච රිජු බාව වඩා රජුබව. සුවච්ච බව. මේ විදියට මේ වචචනටික කියවෙනවත් එක එකට අදාළ හැඟීම අපේ තුළින් අපි වර්ධනය කර ගණ්ඩුවන පින්නත්නිය හැඟීම හොඳින් ඇතිකරගෙන පිරික්ෂ 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 කරණම සූත්‍රය ස්ජායනා කරඩ ඕන මෙනිිහි කරන්් ඕන මෙිහි කර කර මෙිහිර පත්ව ේක්ෂාවක් සිද්ධ කර ගන්ඩු ම මේ කාරණාටික තුළින් ජීවිතය ජයගන්න වොකිල ඒතින් එහෙම වෙන්ඩ සධ්ජායනා කිරීම ඉතා ප්‍රමාණවත් හරියට සියයෙන් යුක්තව ති මේ විදියටේ ප්‍රත්ථවයක්ෂා සරහණ නිර්මාණය වෙමින් යනවා හයට දවස මේක කතා කලර කර ගමතකට මේ සතියේ අපි බොහොම ප්‍රබලව මේ ප්‍ර්‍යක්ෂා සරහට වැටෙන්න්නටයි බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සැරසුම් ජෑග්‍රහණය කිරීම සදාහඇතින්ගේ සදහා හැම කෙනෙක්ම දැඩි වෙහෙසක් ඇතිව කටතු කරන්න කිය අපි ප්‍රමතක් කරනවා. කල බලන්ඩ වෙනස අත්විදිින්ඩ මොකද වැඩසරහනේ මුක්කේ පරමාර්ථයක් සැබෑම වෙනසකට කියන එකයි. ඒන්ද මේ වෙනස අත්දකඩ වෙනස අත්විදිින්ඩ තමන්ගේ ජීවිතය දියුණුව පැත්තට අනි්‍යවාරයෙන්ම ප්‍රබල නැබුරුවීමක් සිද්ධ වෙනක ඒ කාන්ත වසේම සිද්ධ වෙනවා. මේ ප්‍රත්්‍රවක්ෂ සටහන තමන්ගේ පැත්තෙෙන් නිවරදිෝ භාවිතා කිරීමෙන්. තිංඒක නිසාවෙන්ම හැමෝටම ඒ සඳහා ශක්තිය දහිරය වීරෝයා අධිස්්ඨානය වාසනා ප්‍රඥාව ලැබේවා කිලපි ප්‍රාත්නා කරන හැම දෙනාටම සම්මා සම්බුදුසරණයි. ආකා සට්ටාජබුම්මට්ටා දේවා නාගාම හිදදිිකාා පුඥ්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක්කං තුසාසනං චිරංරක්කං තුදේශනං චිරංරක්කං තුමං පරංති. දැ පිනත්න්නේ අද මේ දර්ම දනනා දාාකත්්‍ය වශයෙන් සහකරතින්නේ පිටිපන උතුර හෝමාගම පදිං්චි සැදැ හැති දයිකාවක්කුසිින් කියලයි. අපහට සතරපාදුකෙන් නිදහස්සීමට මේ පාරමිතාවක්ක ඒවා. කියල මල්ලෑ ප්‍රදේශයේ පදිංචි සිට අකාලය අභාප්‍රප්තු මධතුමගේ තෝමස්පියානන්ටත් විල්පිට විසූ ජෙමිස් පෙරේරාපියානන්ට ආයවති රණවීර මෑණියන්ටත් පුුණැන මෝදනාවේවා ඉක්මන් බවයක දීම උතුම් චතුර සතය ධර්මය අවබෝධයට හේතුවේවා කියලා. ආත්තනා කරක සඳහන් කරති ඒ සුජිවත්තවාසය කරන සෝමාවති පෙර මෑනියන්ටත් නිදුක් නිරෝගී බවා උතුම් චතු අසත් ධර්මය බදදු වන්නට හේතුේවා. පූජනීය දේශකයන් වහන්සේ ඇතුරු මහා සංගරත්නය රට ජාති ආගමිනය සී සද්ධර්මය දේශනා කරමින් සිද්ධ කරන්න වූ උතුම් කටයුතු සසර ගමන බිහිවදා පට මෙම ආත්ම දක්වා කලෑමිතරත්වයෙන් මඟපෙන් වූ ගුරුරුන් ඇතුරු සේරු දෙෙනනාටත්න් තමගේ පවුලේ සිරදිනාට ලෝකවාසීන්ගේ දෙමෝපියන්ටත් ආචාරණන් වහන්සේලාට දෙවියන්ට දස් දිසාවාසකන සිරදතත්වයන ධර් දානම නිසන්සේ උතුම් භර්ග පරනිවන්නාව ගොදේ පිණිසම. හේතුවඒවා කල ඔබාප හැමදිනාටම සිප ප්‍රාර්ථනා කරමින් තමයි මේ හෝමාගම්පදිච්චි සැදැ ඇති දායිකාවක් විසින් දායකත්වය දරන්නේ. ඉතින්ඒ අය බලාපෘත්වනාකාරෙටම, මධදමගේ තෝමස්පියානන් විල්පිට ජේමිස්් පෙරාපියාන් අරයෝතිර නිවරමෑණියන් ඇතුළු මේ පරලු ගේෙසිරම යාාතිීන්ම පින්න මුදන් ේවා. සෝමාවති පේරාමෑනියන් ඇතුළු සුජිවත්තවාසය කරන දායකත්්‍යය ධරණ ඇතන් වෙනුවෙන් සුජිවත්තවාසයකන හැම දෙෙනටම නිදුක් නිරෝගීචිරජිවන ල බේවා සෑම දෙනට මුතුම් චතුරා සදධර්මයාව බද්ධේ සදහ මේ සියලු පුුණ ශක්තින් හේතුවක්ම වේවා මේ ධර්මදාානමේ පුුණ්ි කරමය. ාරමිතාවක් වේවා කිලප් ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්දුසරණයි. னா ධර්මදශනා நරඹීම ජயමக TV YouTubeூப் நாலிිக்காව சබස්ஸ்கிரைाइப்් කර சீனுුවලคุณ கிளிக் කරන්න.